ඔන්න ඉතින් ඉරිද දවසේ ගෙදර වෙලා ඉන්න නැතුව අපි අමුද පොඩ්ඩක් එළිය ඇවිදලා එන්න. කොහරි තැනකින් බ්‍රෙක්ෆස් ගන්න, ලන්ච් ගන්න විතරක් නෙමෙයි ඩිනර් ගන්න, මම කෑමෝල රහ වගේම ඒ තැන මට ලස්සන තැනක් වෙන්න ඕනි කියලා හැම වෙලෙම වගේ කල්පනා කරනවා. ඉතින් ඒ වගේ ලස්සන හිත නිවන සුන්දර තැනක් හම්බුනොත් එම එතනින් නැවතිලා මගේ ලන්ච් එක, බ්‍රෙක්ෆස්ට් එක, එහෙම නැත්නම් ඩිනර් එක ඒ වෙලාවට ගන්න මං අමතක කරන්නේ. බඩ වගේම හිතත් පිරෙනවා. ඒ විතරක් නෙමෙයි හැම වෙලෙම වගේ මහන්සියලා වැඩ කරලා අපි ගොඩක් දේවල් එක්ක, එතකොට අපි වර්චුවල් ප්ලැට්ෆෝම්ස් වල, එහෙම නැත්නම් අපේ බිස්නස් ඇතුලේ, අපේ ගෙවල් ඇතුලේ අපි හිර වෙලා ඉද්දි මේ වගේ ටිකක් නිදහසේ එළියට ගියාට පස්සේ ලස්සන නිදහස් සුන්දර තැනක ඉඳලා අපේ ඇඟට මොන හරි දාගන්නවා කියලා කියන්නම ඇත්තට මේක හරිම සනීපයි. ඔන්න ඉතින් උදේට රයිස් ඇන් කරි කන්න මම හිතුවා. පොඩි බන් එකකුත් මීට කලින් කෑවා. ඉතින් රසට තිබ්බා කෑම ටික, උණුවෙන් හොඳට තිබ්බා. වටේට පල්ලෙහැම් මාවේ ගලාගෙන යනවා. එතකොට එහා පැත්තෙන් ලස්සනට වටේටම කදුපන්ති. ඉතින් ඒක හරිම ලස්සන, හරිම වයිබ් එකක්. ඔන්න ඉතින් කුරුණෑගලට ආවා. කුරුණෑගල ඊට පස්සේ මගේ තියෙන වැඩ ටික කරගෙන ඉවරලා මම ඇවිල්ලා ඉන්නේ කුරුණෑගල කැන්ඩෝස් එකට. කැන්ඩෝස් එක කියලා කියන්නේ ඔගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් දන්නවා, එක එක ಜಾති වෙරයිටිස් වල චොකලට්ස් ඔගලන්ට චූටි ප්‍රයිස් එකේ ඉඳලා ලොකු ප්‍රයිස් එක වෙනකම්ම ගන්න පුළුවන්. දැන් මම මේ කන්නේ කැන්ඩෝස් එකේම තියෙන කැන්ඩෝස් පුඩින් එක. ඉතින් මේකත් මාරම රහයි, හරිම affordable, රුපියල් 170කට වගේ මේ යෝගට් කප් එකක සයිස් එකකින් ඔයාට චොකලට් වලින්ම හදපු කැන්ඩෝස් පුඩින් එකක් කන්න පුළුවන්. ඉතින් මේ ස්ටා එකයි මේ පෆ් බා එකයි මට හරිම රසල දැනුණා. ස්ටා එක නම් මම චුට්ටක් විතර එක ෆ්ලේවර් එකට කැමති නැහැ, නමුත් නොට් බෑඩ්. මේ ෆ්ලජ් බා එක නම් හරිම රසයි, 100% චොකලට්ස් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් හැමදාම වගේ හොට් චොකලට් බොන හින්දා මම හිතුවා අද මේ කැන්ඩෝස් එකේ ඒගොල්ලන්ගේ තියෙන 140 වලට තියෙන කූල් චොකලට් එක ට්‍රයි කරන්න ඕනේ කියලා. ඇත්තටම බජට් එකටත් හරිම හොඳයි, රසරත් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් එහෙම කැන්ඩෝ ස්ටෝ එකකට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම මේ කූල් චොකලට් ඩ්‍රින්ක් එක ට්‍රයි කරන්න. මොකද ඒක හරිම affordable වගේම හරිම බජට් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔන්න ඒ විදිහට තමයි මගේ සන්ඩේ එක ගිවිල ගියේ. තව පොඩි පොඩි ඇක්ටිවිටීස් වගේක් වගේම මම වැඩ රාජකාරී ටිකක් කරා. මට ඒ ටික බ්ලොග් එකට දාගන්න බැරි වුණා. ඉතින් ඔගලන්ටත් මම කියනවා, ගෙදරට ඉර වෙලා ප්‍රශ්න එක්ක ඉර වෙලා ඉන්නේ නැතුව චුට්ටක් එළියට ගිහිල්ලා නිවාඩු දවසේ නිදහසේ තමන් ආස දෙයක් කාලා බිලා සතුටින් ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්න ආයෙත් ලස්සන දවසක මම ඔගලන් හම්බ වෙන්න එන්නම්.